Hi. මම අද ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ලොකුම බ්‍රෑන්ඩ් එකේ DS Cycle Planning එකේ ඔර්ගනයිස් කරන ෆැෂන් ෂෝ එකේ මොඩල් කෙනෙක් විදිහට ඇවිල්ලා ඉන්නේ. මං ඇත්තටම හිණකම හිතුවේ නෑ මේ අවස්ථාව මට හම්බෙයි කියලා. ඒකනම් මම වැඩි කියන වෙන වීඩියෝ එකක් මම කියන්න ඒක ගැන. මං අද කියන්න යන්නේ ඒලවල් ප්‍රතිඵලාවනේ. ඒලවල් ප්‍රතිඵලාවනේ අන්න එයාලට පොඩි දෙයක් කියන්නයි යන්නේ මට හිතෙන දේ. මොකද මාත් ඔය කාලේ හිටියා. මං දැන් සමහරුන්ට ඇති ඒලවල් වල ඒලවල් කරලා සමහරුන්ට සතුරු ඇති මොකද හොඳ ප්‍රතිඵලයක් ඇවිල්ලා යාළු සතුරු ඇති. ඉතින් ඔයාලා ගොඩක් අයට හොඳ ප්‍රතිඵලයක් ඇවිල්ලා ඇති. ඒ වගේම සමහරුන්ට ප්‍රතිඵල මදි ඇති. ඒ වගේම තවත් අය ඉන්න පුළුවන් මට ප්‍රතිඵල ඇති හැබැයි ගෙදර කට්ටියට මදි කියනවා. අන්න එහෙම කට්ටියත් ඉන්න පුළුවන්. ඒ වගේම අයියෝ අය නම් මට දැන් එපා වෙලා ඉන්න අය ලෝල් කරන්නත් බෑ මොකද කරන්නේ. එහෙම ප්‍රශ්න තියෙන කට්ටියත් ඇති. ඉතින් මේ හැමෝම වෙනුවෙන් තමයි මම මේ කියන්න යන්නේ. මොකද මාත් ඒ කාලේ හිටියා. ඒ කාලේ ඉතින් මට හිතිච්ච දේවල් ඊට පස්සෙ මම ඉගෙනගත්ත දේවල් ඇසුරෙන් මොන හරි දෙයක් වාට කියන්න මම මේ යන්නේ. ඉතින් ඒලවල් වාට ප්‍රතිඵල මදි වුණා නම් දුක් වෙන්න එපා. මොකද ඒලවල් කියන්නේ මොකද දන්නවද? ඒලවල් කියන්නේ අපිව ෆේල් කරන්න හදපු එකක්. යස් මං දකින විදිහට අපිව ෆේල් කරන්න හදපු විභාගයක් තමයි ඒලවල් කියන්නේ බොහෝ දුරට ලංකාවේ. මං AI කියලා කියන්නම්. AI කියන්නේ කියලා මං කියන්නම්. මොකද හිතන්න ඔයා පිටරටක ඉන්නවා කියලා. ඔයාට මං දන්න විදිහට SOC මං හිතන්නේ S. ඔයාට සමාත තුනක් තියෙනවා කරන විෂයන් වලට. ඔයාට හොඳටම ඇති. ඔයාට ඒක ඇති ඔයා ඕන උපාධියක් දක්වා යන්න. ඔයාට හොඳට මේ ගාන ප්‍රතිඵලේ ඇති. ඕනනම් මෙඩිසින් යන්න ඕන ඉංජිනේරින් කරන්න. ඒ ප්‍රතිඵලය හොඳටම ඇති. හැබැයි ලංකාවේ හැමෝම නේ ලංකාවේ සාමාන්‍යයෙන් ඒ තුනක් ගත්තත් මදි වෙන ලෙවල් එකක් ඉන්නවනේ කට්ටිය. මොකද ඒ තුනක් ගත්තත් මදි කියලා කියනවා මෙඩිසින් යන්න ඒ වගේ. ඒ ඇයි දන්නවද? මොකද ලංකාවේ අධ්‍යාපනයේ ෆ්‍රී දෙන්න. ලංකාවේ අධ්‍යාපනයේ නොමිලේ දෙන්න. නොමිලේ දෙන හින්දා රජයට මේ හැමෝටම අධ්‍යාපනය දෙන්න උසස් අධ්‍යාපනය දෙන්න වත්කමක් නැහැ. අන්න ඒ නිසා මෙයාට සිද්ධ වෙනවා. අකමැත්තෙන් හරි මන් දන්නේ නැහැ. කැමැත්තෙන් නැකමැත්තෙන් කියලා මෙයාට සිද්ධ වෙනවා. යම්කිසි පිරිසක් තෝරගන්න උසස් අධ්‍යාපනයට යොමු කරන්න. නොමිලේ. ඉතින් ඒකට තමයි ඒ ලෙවල් විභාගේ ලොකු ලකුණු ලිමිට් එකක් තියලා තියන්නේ. ඔයාලට හොඳම ලකුණු ගන්න කට්ටිය විතරයි නිදහස්. ඒ කියන්නේ නොමිලේ අධ්‍යාපනය ගන්න පුළුවන් ඉන්න උසස් අධ්‍යාපන අනිත් අයට එක්කෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයට යන්න නැත්නම් වෙන මොකක් හරි කරන්න වෙනවා. එහෙම වෙනවා. ඉතින් එහෙම තමයි වෙලා තියෙන්නේ. හින්දා ඔයාගේ දුර්වලතාවයක් හින්දා මේක ෆේල් වුණා කියලා හිතන්න එපා. හරි? ඊට පස්සේ කියන්න තියෙන්නේ දැන් මොකද කරන්නේ? ගොඩක් හැඩේ ප්‍රශ්න ඇති. සමහරු එයාට බලාපොරොත්තු වෙච්ච උපාධියට ගිහිල්ලා ඇති. සමහරු දැන් මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඇති. ආය සමහරු අවසාන ශෛලියක කරලා ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. තව සමහරුන්ට තව ශෛලිය තියෙන්න පුළුවන්. මේ හැමෝටමයි මේ කියන්නේ. හිතන්න එපා. ඔයා උපාධියක් ගත්ත පමණින් ඔයා කැම්පස් එක ගියපු පමණින් ඔයාගේ ජීවිතේ සාර්ථක වෙනවා කියලා හිතන්න එපා. ඒක තමයි පළවෙනි දේ. ඒ වගේම ඒ ලෙවල් ගුරුවරු කියන බොරුව අහලා මොටිවේට් වෙලා ආවට ඒ තරම් ආතල් ලෝකයක් නෙමෙයි කැම්පස් එකේ තියෙන්නේ. මොකද ඔයාට කැම්පස් ගියත් ඉගෙන ගන්න වෙනවා. මම දැක්ක සමහරු කියනවා YouTube වල දාලා දිනවා. සමහර කියනවා කැම්පස් ගියා කියන්නේ මේ තරම් මෙහෙම මහන්සි වෙන්න ඕනේ ඉගෙන ගන්න ඕනේ නැහැ. ආයේ කෙලින්ම අය උපාධිය දීලා ආ එළියට යන ලෙවල් එකේ තමයි කට්ටි ඉන්නේ. අන්න එහෙම කියනවා. හැබැයි එහෙම නෙමෙයි. මොකද ඔයා ඉතින් ඔයා කැම්පස් එකට ගියා කියලා මං මාත්‍යවනා මා කැම්පස් එන්න කලින් හිතාගෙන හිටියා. අයියෝ ආතලනේ සුපිරිනේ. සුපිරි තමයි. නිදහස හොඳටම තියෙනවා. ඒ වගේම අපිට ඕන අපිට කැමති දේවල් කරගෙන අපි වෙලා මැනේජ් කරගෙන ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඒ වගේම අලුත් අත්දැකීම්. ඒ වගේම පිළිගැනීම තියෙන ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒක නැතුව නෙමෙයි හොඳ පිළිගැනීමක් තියෙනවා. මං මේ දැන් අද ගිහලා ඉන්න මම ෆැෂන් ෂෝ එකට අද සැප්තැම්බර් මාසේ 8 වෙනිදා. DSI වගේ ලොකු කම්පැනි එකකින් ඕගනයිස් කරන ෆැෂන් ෂෝ එකක එන්න ලැබෙනවා කියන්නේ. يعني ඒකට ඉන්වයිට් එකක් එනවා කියන්නේ ලොකු දෙයක්. මොකද මේක ලිමිටඩ් කට්ටියකට කරන්නේ. ඒ වගේ එක මොනුල් කෙනෙක් විදිහට ආවා කියන්නේ ඒක හරිම ලොකු දෙයක් මට නම්. ඒක තමයි. ඉතින් කැම්පස් ආව කියන්නේ ඔයාලට ලොකු ලොකු ඔපචුනිටීස් හම්බ වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඉස්ක ගන්න එපා ඔයා කැම්පස් එන්න ඉන්නවනම්. ඒ වගේම කැම්පස් එකට එන්න බැරි වෙච්ච කට්ටියට මේ කියන්නේ ඔයාගේ ටාගට් එක ඔයාට ෂුව නම් ඔයා ඇත්තටම කැමති මේ කරන්න. ඔයා ඇත්තටම කැමති මේ කැම්පස් එකට එන්න ඕන. ඔයාට ඕන මෙඩිසින් යන්න ඕන. නැත්නම් ඔයාට ඕන ඉංජිනේරින් යන්න. ඒකට ඕන නම් අනිවාර්යෙන් එනවා. තවශයයක් ට්‍රයි කරන්න ඔයාලට තවශයයක් තියෙනවා. නැත්නම් ඔයාට හරියට අයිඩියා නැත්තා. කියන්නේ ඊතර කට්ටිය කියනවාට ගුරුවරු කියනවාට යාළුවන්ට කියන්න මූණ දෙන්න බැරි හින්දා ඔයා එලව කරන්න ඉන්න ඕන. ඒක කරන්න එපා. ඔයා ඔයාගේ දෙයක් හොයාගන්න. ඔයා කැමති දේක් තෝරගන්න.
මංගරේම මම බයෝ කරේ මම බයෝ කරලා මට සී සමත් තුනක් ආවා. ඉතින් ඒක මෙඩිසින් යන කොහොමත් මදි. හැබැයි මට සයන්ස් නේ මොකක් හරි ඒ පැත්තෙකට යන්න තිබ්බා. හැබැයි මට තේරුණා ඇත්තරම මං හිතුවා ඇත්තරම මට මේක දෝන. මට මේකම දෝන කියලා මම පොඩ්ඩක් කල්පනා කළා ඒ දවස්වල. ඊට පස්සේ මගේ තීරණේ වුණේ ඇත්තරම මේක නෙමෙයි මට ඕනේ කියලා. මේක නෙමෙයි මට ඕනේ කියලා මගේ තීරණේ තිබ්බේ. ඊට පස්සේ මම තෝරගත්තා ඩිසයින්. ඉන්ටීරියර් ඩිසයින් කෝස් එක තෝරගත්තා. කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ මොන වගේ වේද මොන වගේ කෝස් එකක්ද මොන වගේ ඉගෙන ගන්න වේද කියලා. හැබැයි ඩිසයින් කියන අර නිර්මාණශීලී පැත්තට මේක යනවා කියලා මට හිතුණා. ඒ හින්දාම ඇප්ලයි කරා. කරාට පස්සේ තමයි මම හිතුවට වඩා ගොඩක් ලොකු විදියට මගේ ලයිෆ් එක වෙනස් වුණේ. මේ වෙද්දි මං ලංකාවේ ගොඩක් තැන්වල ඇවිදලා තිනවා. ඒ වගේම ඉඩයා මං අනවුන්සින් කරන්න ගින් තිබ්බා ලංකාවේ ලොකුම ගාමන්ට් එකකින් කරන අවුරුදු උත්සවයක. ඒකත් මං ඉස්සරහට අරන් එන්නා වීඩියෝ එක. ඒ වගේම අද මං ඇවිත් ඉන්නේ ලංකාවේ හොඳම කම්පැනි එකකින් කරන ෆැෂන් ෂෝ එකකට. ඉතින් මේ වගේ ඔපෝචුනිටීස් ගොඩක් ඇවිත් තියෙනවා මට. ඒ වගේම මං කැම්පස් එකට එද්දි හිටපු කෙනා නෙමෙයි මේ ඉන්නේ. සෑහෙන ගොඩක් දේවල් ඉගෙනගෙන, ඒ වගේම ගොඩක් දේවල් වරද්දගෙන, ඒ වගේම අලුත් දේවල් ඉගෙනගෙන තමයි මෙතන ඉන්නේ. ඒ වගේම මේ බ්ලොග් එක, මේ channel එක, මේ editing මේ සියරම ඉගෙන ගත්තේ කැම්පස් එකට ආවට පස්සේ. ඉතින් එහෙම තමයි ලයිෆ් එක වා ගන්න තීරණ. වාගේ choice එක මොන වගේද කියලා තමයි වා ගන්න මොන choice එක අනුවද කියලා එකෙන් තමයි තීරණ වෙන්නවා මොන පැත්තට යනවද කියලා. ඉතින් choices ගැන හිතන්න. මොකද සමහරු ඉන්නවා හිතන්න මෙඩිසින් යනවා. මොකද මම මෙඩිසින් යන පැත්තනේ හිටියේ. වයවනේ කරේ. ඉතින් සමහරු ඉන්නවා මෙඩිසින් ගිහිල්ලා. සමහරු ඉන්නවා මෙඩිසින් ගිහිල්ලා එයාට ටික කාලෙකින් එපා වෙනවා මෙඩිසින්. අයියෝ මේක නෙමෙයි මම බලාපොරොත්තුනේ. මම බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි මෙතන තියෙන්නේ. එහෙම හිතනවා කට්ටිය. එහෙම එපා වෙලා අයින් වෙච්ච කට්ටියත් මං හිතන්නේ මං අහලා තියෙන අය ගැන. තව සමහරු ඉන්නවා ඉංජිනේරින් ගිහිල්ලා අයියෝ මේක නෙමෙයි මට ඕන කියලා මගින් හෙල්ල යන කට්ටියක් තියෙනවා. ඒ වගේම එහෙම කට්ටිය ඉන්න කැමැත්තෙන් කරන් යන කට්ටියක් තියෙනවා. එහෙම තමයි. අපේ ගෝස් එකෙත් තියෙනවා සමහරු ආසාවෙන් හිටිය මුල් කාලේ. තව සමහරුන්ට පොඩ්ඩක් විතර එපා වෙලා අයියෝ මේක නෙමෙයි මට ඕන. අන්න එහෙම ලෙවල් එකේ ඉන්නවා. මට නම් දැනට ඕකේ. මං හරි සතුටුයි මේ කරන දේවල්. මමට කැමති දේවල් කරන්න තියෙන්නේ. නිර්මාණශීලී පැත්තට ඒ වගේම ගොඩක් ෆීල්ඩ් සිට්ස් තියෙනවා. මම හරි කැමතියි. ඒ වගේම මේ වගේ ඔපචුනිටීස් මං හිතන්නේ වෙන කෝස් වලින් හම්බෙනවා කියලා. එන්න මට හරි සතුටුයි මේකට ආපු එකට. ඉතින් ඔයාලට කියන්නේ ඔයා ඒ ලෙවල් ලකුණු අඩු වුණා කියලා. ඒ වගේම ලකුණු හොඳට ගත්තා කියලා ඔයාගේ ලයිෆ් එක වෙනස් වෙන්න තියෙන ඉඩ අඩුයි. මොකද ඔයා කරන වැඩ අනුව තමයි ඔයා මෙතනින් එහාට කරන තීරණ ආට ඔයා මෙතනින් එහාට ගන්න වැඩ එහාට ගන්න තීරණ අනුව තමයි ඔයාගේ ලයිෆ් එක වෙනස් වෙන්නේ තීරණය වෙන්නේ. ඉතින් මම දන්න සමහර ඉන්නවා දැන් එයාලා සමහර රට ගිහිල්ලා පොඩි නෝමල් ජොබ් එකක් කරන රට ගිහිල්ලා ඉන්නවා. තව සමහර ඉන්නවා කුකින් කෝසස් කරන. එයාලා එයා කුක් කෙනෙක් වෙන්න තමයි ඉගෙන ගන්න. ඉතින් එයා කැමති අතු ගන්න. ඉතින් ඒකට එයා කැමති පැත්තකට ගියා. තව සමහර ඉන්නවා මෙඩිසින් කියපු කට්ටිය. එයාලා සමහර එපා වෙලා අයියෝ මට දැන් ඒක බෑ කිය කියන ලෙවල් එකක් ඉන්නවා. එක එක කට්ටිය ඉන්නවා. ඉතින් තව සමහර ඉන්නවා සේල් මාත ඇරලා. කියන්නේ ෆස්ට් ෂයි එක සෙකන්ඩ් ෂයි එක කරන්න ගිහිල්ලා මගින් නවත්තලා දැන් ටියුෂන් ක්ලාස් කරනවා. එහෙම කට්ටියක් ඉන්නවා. ඉතින් එක එක පැතිවලට වාර යන්න පුළුවන්. ඉතින් මෙතන නෙමෙයි අවසානේ. ඒක තමයි අනිවාර්යෙන් කියන්න ඕන දේ. මෙතන නෙමෙයි අවසානේ. චොයිස් එක ඔයා ඊළඟට මොකද කරන්නේ? මොකද්ද ඔයාගේ ලයිෆ් එක තීරණය කරන්නේ? ඔයාමයි. හරිද? තව එකක් කියන්න ඕන. දෙමාපියෝ කියනවට, ගුරුවරු කියනවට, යාළුවන්ට මොකද කියන්නේ කියලා හිතාගන්න බැරිකමට හිතන්න එපා. ඔයා අකමැති දෙයක් කරන්න. අනිවාර්යෙන් ඔයා කැමති පැත්තක් තෝරගන්න ඕන. මොකද නැත්තම් ඔයාට තමයි මේක විඳවන්න වෙන්නේ. මොකද අකමැති දෙයක් ඉගෙන ගන්නවා කියන්නේ එපා වෙච්ච දෙයක්. ඒක මන්න එපා වෙන දෙයක්. එහින්දා පොඩ්ඩක් හිතලා බලන්න දෙයක් කරන්න කලින්. ඒ ලෙවල් නෙමෙයි අවසානේ. ඉතින් එළිය තමයි කියන්න තියෙන්නේ. මට නිකන් හිතුණා රෙකෝඩින් එකක් කරන්න. ඔයාලට මොකද හිතෙන්නේ? මොකද මං හිටියා ඒ දවල් කාලේ. මට මං කන්ෆියුස් වෙලා හිටියා. හිතා ගන්න බැරුව මොකද කරන්නේ දැන්? මට ආය චොයිස් එකකුත් නැහැ. ආය ආපහු හැරලා යන්නත් බෑ. ඒ ලෙවල් කරනවද නැත්නම් සෙකන්ඩ් ෂයි කරනවද? හිතා ගන්න බැරුව හිටියේ. ඉතින් ඔයාලට කන්ෆියුස් වෙලා ඉන්නවා නම් ඔයා යුනිවර්සිටි හෑන්ඩ්බුක් එක ගන්න. ඒක මං හිතන්නේ ඔන්ලයින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. යුනිවර්සිටි හෑන්ඩ්බුක් එක අරගෙන ඒක තියෙනවා ලංකාවේ විශ්වවිද්‍යාලවල හැම විශ්වවිද්‍යාලයකම තියෙන කියන්නේ රජයේ විශ්වවිද්‍යාලයකම තියෙන උපාධි ගැන අනිවාර්යෙන් ඒක විස්තර කරලා තියෙනවා. මෙන්න මෙහෙම තියෙන්නේ, මෙන්න මෙහෙම සුසුකම් තියෙනවා, මේක කරන්න මෙන්න මෙහෙම තියෙනවා. ඉතින් ඒක බලන්න. ඒක බලලා ඔයාට රිසල්ට් ඇති වෙන එකක් තෝරගන්න ඔයාට වෙන විකල්පයක් නැත්තම් නැත්තම් ආයි ෂයි එක කරනවා නම් බය නැතුව කරන්න ඔයා කැමතිම නම්. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම ඩිසයින් මං කරන කෝස් එකට එන්න කැමති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. එයාට මං ඔයාලට ගයිඩන්ස් එකක් දෙන්නම් කොහොමද මේක දෙන්නේ, මොන වගේ ඒවාද මේකේ තියෙන්නේ
එවගේම මොරටුවේ තියෙන උපාධි පාඩමාලා ගැන අනිවාර්යෙන් මම වීඩියෝ ගොඩක් කරන් ඉන්නවා වීඩියෝ සීරීස් යම් ඉක්මනටම කරන්න ඒ සීරීස් එක මොකද වාට අනිවාර්යෙන් වැදගත් වෙයි ගොඩක් අය හාරලා තිබ්බා කොහොමද බයෝ මෙඩිකල් ඉන්ජිනියරින් එකට එන්නේ කොහොමද IT එකේ මොනවද තියෙන්නේ ඩිසයින් එකට එන්නේ කොහොමද කියන්න පුළුවන්ද ෆැෂන් ඩිසයින් වල මොනවද තියෙන්නේ ගොඩක් අය මගෙන් අහලා තිබ්බා ඒ දේවල් ගැන ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් අරන් එන්නම් ඒ ගැන වීඩියෝ සීරීස් එකක්ම ඉතින් වාට වැදගත් වෙයි කියලා හිතනවා එහෙනම් ලයික් එකක් දාන්න කැමති නම් මගේ අදහස් ගැන මොකද හිතෙන්නේ ඔයාලට මොනවද හිතෙන්නේ ඔයාලගේ අදහස් මොනවද ඔය ඒ ලෙවල් කරපු කෙනෙක්ද ඔයාගේ ප්‍රතිඵල කොහොමද ඒ වගේම මොනවද මගෙන් දැනගන්න ඕන අනිවාර්යෙන් කියාගෙන යන්න ඒ වගේම මේක වටින කෙනෙක්ට මේක මොන හරි වාර ප්‍රයෝජනයක් වුණා නම් වටින කෙනෙක්ට ෂෙයා කරලා දාන්න ඉතින් යාළුවිට පෙන්වන්න උදව් ඕන කෙනෙක්ට පෙන්වන්න ඉතින් එහෙම තමයි අද කියන්න තියෙන එච්චරයි සිපියෝස් තින්කින් එහෙනම් අද මම සිපියෝ වෙලාව උදේ 9:35යි ඉන්නේ මොනාක් ඉම්පීරියල් හොටෙල් එකේ DSI ෆැෂන් ෂෝ එකේ රියසල් වලට ඇවිල්ලා ඉන්නේ අද හවස ෂෝ එක තියෙනවා එහෙනම් ඒ ෂෝ එක ගැන තීරයක් අනිවාර්යයෙන් අරන් එන්න එහෙනම් අදට කියලා එන්න